අපි දැන් සූදානම් වන්නේ වියලි කලාපයේ තුල වගා කර ඇති වයස වසරක් පමණ වන පෝෂාකයකට නිර්දේශිත පළපොහොර මිශ්‍රණය යෙදීම සඳහායි වියලි කලාපයේ වගා කර ඇති පොල් පැලයක් සඳහා යොදන පළපොහොර මිශ්‍රණය YPND ලෙසත් තෙත් අතරමැදි කලාපයක වගා කර ඇති පොල් පැලයක් නම් පොහොර වර්ගය YPMW ලෙසත් හඳුන්වනු ලබනවා මෙහිදී අපි මුලින්ම තෙතමනය සංරක්ෂණය කර ගැනීම සඳහා කලින් යොදා තිබුණු වසුන ඉවත් කර ගන්නවා වසුන ඉවත් කර ගැනීමෙන් අනතුරුව පොහොර කවය සුද්ධ කර ගැනීම සිදු කළ යුතු වෙනවා සාමාන්‍යයෙන් වසරක් වූ පොල් පැලයක පොහොර කවයේ මුළු විස්කම්භය අඩි 4ක් වනවා මේ පොල් පැලයේ සිට එක් පැත්තකට දිග අඩි 2ක ප්‍රමාණයක් තමයි වී යුතු වන්නේ පොහොර කවය සුද්ධ කර ගැනීමේදී පැලයේ සිට අඩි 2ක දුරින් පටන්ගෙන මේ ආකාරයට පැලය දෙසට පසලන් කරගත යුතු වෙනවා මෙසේ කරනුයේ පොහොර කවයේ තිබූ සරුපස් පොල් පැලයට තුටලන් කර ගැනීමටත් ඉමපස් ඉවතට විසවීම වළක්වා ගැනීමටත් වසර 1ක පොල් පැලයකට පොහොර ග්‍රෑම් 670ක ප්‍රමාණයක් යෙදෙනු ලබනවා පොහොර යෙදීමේදී කවයේ කෙළවරේ සිට අඩි 1ක පමණ ප්‍රදේශයක් පමණක් ආවරණය වන පරිදි මේ ආකාරයට පොහොර මිශ්‍රණය යෙදී යුතු වෙනවා පොහොර යෙදීමෙන් අනතුරුව විසවන ලද පොහොර පසට මිශ්‍ර කිරීම සිදු කළ යුතු වෙනවා එෙහිදී උදැල්ලෙන් පොළොව යටට අඟල් 3ක් පමණ ගැඹුරට කෙටීම ප්‍රමාණවත් ඒට හේතුව ගැඹුරට කෙටීම තුලින් පොල් ගසේ තවමත් වැඩමින් පවතින පොල් මුල් වලට හානි සිදුවිය හැකි මේ ආකාරයට පොහොර මිශ්‍ර කර ගැනීමෙන් අනතුරුව අපි පෙර යොදා තිබුණු වසුන නැවත වරක් පොල් පැලයේ අවට යොදනු ලබනවා මේ ආකාරයෙන් වසුන යෙදීමට හේතුව වන්නේ පොල් පැලයේ අවට තෙතමනය සංරක්ෂණය කර ගැනීමටත් අධික හිරවිලියෙන් පොහොර කවය ආරක්ෂා කර ගැනීමටත් මෙහිදී විශේෂයෙන්ම පැලයේ සිට අඩි භාගයක පමණ හිස් කලාපයක් තැබිය යුතු වෙනවා ඒට හේතුව වන්නේ පැලයේ මුලට ඉතා හොඳින් සූර්යාලෝකය ලබා ගැනීමටත් පැලයේ මුලට සිදුවන පලිබෝධ හානි පහසුවෙන් නිරීක්ෂණය කර ගැනීමටත් වනවා